අයිබෝන් හැමෝටම ඔන්න ඉතින් මීට මාස කිහිපයකට කලින් එක දවසක උදේ පාන්දරක අලි බලන්න කියලා එක්තරා ප්‍රදේශයකට යන්න අපි පිටත් වුණා. දවස් කිහිපයක ඉඳලා ඒ ප්‍රදේශයේ තියෙන වැවකට උදේ පාන්දරට අලි රංචුවක් එනවා කියලා අපිට දැනගන්න ලැබුණ තොරතුරකට අනුව තමයි අපි මේ විදිහට ඒ වැවට යන්න උදේ පාන්දරින්ම පිටත් වුණේ. වනාලි ගැවසෙන පළාත්වල මේ වගේ පාන්දර වෙලාවට ගමන් යද්දී අපි ටිකක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. මේ පැතිවල සමහර තැන් තියෙනවා වනාලි පාර මාරු වෙන තැන් ගේ. එහෙම තැන් වලින් යද්දී අපි ගොඩක්ම විමසිල්ලෙන් තමයි ගමන් කරන්න ඕනේ. ඉතින් පාන්දර කළුවරේම ගමන පිටත් වුණ අපි ඒ යන්න බලාපොරොත්තු වෙච්ච වැවගිට්ටුවට යද්දී උදේ එළියක් ටිකක් වැටෙන පටන් ගන්න තිබුණා. මේ තියෙන්නේ ඒ වැව. පායන කාලය නිසා වැවේ වතුර හොඳටම අඩු වෙලා පිටියේ පෑදිලා. මේ කාලේට ඉතින් මේ වගේ වැව පිටිය වලට අලි රංචු එක ක්‍රොක් වෙන එක සාමාන්‍ය දෙයක්. හරි. වැඩි වෙනවද නේද? ආ, පොණා වතුර පොණා. අපි වැව පිටියේ යද්දිම ඇත තියාම එන අලිගංචුවක් දැක ගන්න පුළුවන් වුණා. හොඳ තැනකින් බයික් එක නවත්තනකම් ටිකක් ඉන්නකෝ ඔයාලටත් ඒක පෙන්නන්න. ආරක්ෂාජි තැනක මොටර් සයිකලෙත් නවත්තලා ලහිලයි කැමරාබර ටිකක් සූදානම් කරගෙන වීඩියෝ කරන්නයි ලෑස්තිය. හරි, ඔන්න දැන් කැමරාව සූදානම්. ඔවුනේ එහා පැත්තේ තියෙන හේනේ ඉන්න අය කියනවා ඒ පැත්තට ආවොත් අලි ටික හොඳට බලා ගන්න පුළුවන් කියලා. අපි මෙතන ඉඳලා වීඩියෝ ටිකකුත් අරගෙනම ඒ පැත්තට යමු. බලන්නක එයාලා පාඩුවේ එන විදිය. පෑදිස්සේ ගම පුරා ඇවිදලා බඩවල් පුරවාගෙන උදේ එද්දි හැම හිමීට වැවෙන් වතුර ටිකකුත් දීලා හැම එළේ පැත්තට එනවා.
ඔන්න ඉතින් අලිරංචුව අපිට පරියත් පහු කරගෙන ගියා. අපිත් දැන් එයා පැත්තට ගිහින් බලන්න කියලා හිතුවේ. යන්න කලින් කෝ කරත් කියලා බයිනකින් ඈත බලුවා තව අලියැත්තු එනවද කියලා. දැන්ට නම් පේන්නේ නැහැ. කැමරා බලු ටික අකුල ගන්නත් එපා යන්න කලින්. ඔන්න ඉතින් අපි හිතුව හේන මැද්දෙන් ඇවිල් අර ගියපු අලිගංචුව ඉස්සරහට වගේ ආවා. එයාලත් හිමිහිමීට කැලේට යන්න කිට්ටුයි. දැන් මෙහෙම කැලේට ගිහින් ගස් හැඩට වෙලා නිදාගෙන ඉඳලා මෙයාලා ආයේ එළියට එන්නේ හැන්දෑවේ කළුර වැටියගෙන එද්දි. ඒ ඇවිත් ආයෙත් ගවට බැලලා වතුර බීලා එහෙම ආයෙමත් ගම පැත්තට යනවා කෑමට දෙයක් හොයාගන්න. ඉතින් මෙයාලා මෙතනින් කැලේ ඇතුළට ගියාට පස්සේ මෙතනින් තව ටිකක් ඉස්සරහට ගිය අපිට තව ලස්සන දර්ශන කීපයක්, ඒ වගේම විශේෂ අමුත්‍යකුත්. මේ දේවල් ගැන වෙනම වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්නම් නේද? නැත්නම් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. දිගටම රැඳී ඉන්න, මේ ගමනේ ඉතුරු වීඩියෝ ටිකත් ඉක්මනටම දාන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. හැමෝටම සුබ දවසක්. මම ප්‍රතුම් බණ්ඩාර.